අයිබෝවන් මම අරුන් සිද්ධාර්ථ මේ දවස්වල හොඳ මාතෘකාවක් තියෙනවා මේ කට්ටියම කියන්නේ අපේ කට්ටිය දෙමළ දේශපාලකයෝ වටේ යනවා ඒ කියන්නේ මේ ජෙනීවා යනවා එකක් ජෙනීවා යනවා තව එකක් යුරෝපියන් ටුව යනවා සල්ලි එකතු කරන්න ඒ අය ෆන් රයිසින් ඔය සානක්කයන් සුමන්ද්‍රන් වගේ අය අපි දැක්කා කැනඩා ඇමරිකා ඔය මුහුණු රටවටේ ෆ්‍රාන්ස් ජෙනීවා ඔය රටවටේ ගිහිල්ලා මේ දේශනා පවත්වන ඒ දේශනා පවත්වන ඉන්නකොටම අපි දැක්කා ගිය අවුරුද්දේත් ඔය වගේ දේශනා පවත්වන මේ ඒ අය අදපු මිනිස්සුම අන්තිමට ඒ ඉන්න කැනඩාවේ ඉන්න දෙමළ මිනිස්සු ගාන්න ගියා ගාන්න ගිහිල්ලා බැනලා ඊට පස්සේ කැනඩියන් පොලිසියෙන් ඇවිල්ලා මේගොල්ලන්ව බේරගෙන යවුවා ඉතින් මට මේ දකුණ ජනතාවට කියන්න කතාවක් තියෙනවා ඕගොල්ලන් දකුණේ දේශපාලඥයෝගෙන යම්කිසි චෝදනාවක් වැඩි වැඩියෙන් මේ දවස්වල ඉදිරිපත් කරන දූෂිතයි මැරයෝ හොරකම් කරන්න ඒ වගේ චෝදනා කරනවා ඒ වගේම ඒ දූෂිත මැරකම් කරන දේශපාලකයෝ වගේම ඒ කියන්නේ මේ ඉල්ලීගල් ඇක්ටිවිටීස් වල නිරත වෙන නීති විරෝධී ලෙස සල්ලි අම්බ කරන ජනතාවට අසාධාරණය කරන දේශපාලකයෝ වගේම ඒ කියන්නේ දකුණේ ඉන්න යම්කිසි කෙනෙක්ගේ ඒ වැරදි කරන දේශපාලකයෝ වගේම ඒ අයටත් වැඩිය දාස් ගුණකින් මේ අය ඩේන්ජරස් මේ වගේ දේවල් කරපු අය මේ අය දූෂිතයි මිනි මරපු අය ආයුධ කල්ලි තියන් හිටපු අය මේ අය හොඳ අය නෙවෙයි හරිද මේ අය මේ 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 කාර් පේමෙන්ට් විකුණලා තියෙන ඔය DNA එකේ කට්ටිය නාගානන්ද මාත්‍යා දාපු නඩුවේ බලන්න පුළුවන් මේ කවුද කවුද කියලා ඒ ලිස්ට් ලයිස්තුවම තියෙනවා හරිද ඊට පස්සේ 1944 මේගොල්ලන්ගේ පක්ෂය පටන් ගන්නකොට 44 ඉස්සලාම පටන් ගත්තේ ජාතිවාදීන් තමයි මේගොල්ලන් පටන් ගත්තේ දකුණේ දේශපාලකයෝ නෙමෙයි ජාතිවාදී පටන් ගත්තේ පටු දේශපාලන ජාතිවාද අරමුණ වෙනුවෙන් පටන් ගත්ත පක්ෂවල තමයි මේගොල්ලෝ 1944 පොන්නම්බලම්ලා පටන් ගත්තා අගිල ඉලංගේ තමුල් කොංග්‍රස් කියලා ඒ කියන්නේ තමුල් කෑල්ල දාගෙන ඊට පස්සේ එතනින් කඩාගෙන ඇවිල්ලා 1949 දී තමුල් අරස කච්චි කියලා එතකොට ජාතිවාදය ආගමවාදය කුලවාදය වර්ග ભેදය හැම දෙම උතුරේ ඇති කරේ මේ අය තමයි අපිට දැවන්ත අසාධාරණයක් මේ අය කරලා තියෙනවා ඒකින්ද අපි ඉදා ඉක්මනින් ලබන ඡන්ද වෙනකොට මේ අයව පන්නනවම තමයි පාර්ලිමේන්තු එකෙන් එළියට දාලා ඒ පාර්ලිමේන්තු එකේ අපි අලුත් අයව අනිවාර්යෙන් අලුත් තරුණ පිරිස ඇතුල් වෙනවම තමයි ඒ සිදුවීම වෙනව එකක් ඊට පස්සේ මේ අය හැමදාම 100%ක් ලැදී වෙලා වැඩ කරන්නේ ඉන්දියන් ඇජෙන්ඩා එකට ඒ කියන්නේ ඉන්දියාවට ඕන විදියට තමයි මේගොල්ලෝ වැඩ කරන්නේ අපේ රටට ඕන විදියට නෙමෙයි ඒකට හොඳම උදාහරණය ඉන්දියා දී ඉන්දියන් දීවරයෝ අපේ මූදු සීමාවලට ඇවිල්ලා සම්පූර්ණ මූදු අපේ මූදේ තියෙන අපේ මාළු අපේ සම්පත් ටික සූරගෙන ඌරගෙන යනකොට ඒව ගැන කවදාවත් කිසිම වචනයක් මේ අය කතා කරලා නැහැ අපි මිනිස්සු වෙන්නේ හරිද ඒ වුණාට පෙනී සිටින්නේ අර අය වෙන්නේ ඉන්දියාවේ වෙන්නේ ඒකින්ද ඒකත් එකක් මේ අය අපිව නෙමෙයි නියෝජනය කරන්නේ මිනිස්සු නොදැනුවත් කමට ඡන්ද දැම්මට ඒක මා ලොකු ගණන් ඡන්ද අරන්නේ නැහැ නොදැනුවත් මිනිසුන්ව රවට්ටන 18000යි 15000යි 20000යි 11000යි ඔය වගේ ගණන් වලින් තමයි මේ අය පාර්ලිමේන්තු එකට ආවේ හරිද ඒකින්ද අපි මේගොල්ලන්ව අපේ නියෝජිතයෝ කියලා පිළිගන්නේ නැහැ this people are not our representative මේ අය දකුණේ දේශපාලකයන්ට ඇඟිලි දික් කරන්න රටගෙන ජෙනීවා ගිහිල්ලා කතා කරන්න කිසිම අයිතියක් නැති අය කිසිම ධර්මයක් නැති අය මොකද මේ අය කරන චෝදනා හැමදේම 100%ට ගුණකින් වැඩිපුර මේගොල්ලන් කරලා තියෙනවා ඒක තමයි මට මේ මේ වෙලාවේ දකුණ ජනතාවට දෙන්න තියෙන මේසේජ් එක මේ ගැන අපි එවිඩන්ස් පිට ඉදිරියේදී කතා කරමු ස්තුතියි